මම ඔයාලා මගේ cute stitch youtube channel එකට සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ crib bumpers මම කලින් වීඩියෝ එකේ කිව්වා crib sheet එක කරන විදිය දැන් ඒකමයි cot එක වටේට දාන එකක් මේක බබාගේ ආරක්ෂාව සඳහා ඒ මේක ඇත්තටම ඔයගොල්ලන්ගෙම මගේ වීඩියෝස් බලලා ඉල්ලලා තිබ request එකක් ඒකයි මම මේක කරන්න තියන්නේ කරුවේ අපි බලමු මේක දැන් කොහොමද කරන්න කියලා හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා ඉස්සලාම ඔයාලට කරන්න වෙනවා crib එකේ දිග පළල මැන ගන්න ඕනේ ඒ කියන්නේ එකකින් එකට වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ඔයාලා ඔයාලට ඒ crib bumpers මහනවා නම් ඒ මහන crib එකේ දිගයි පළලයි මැන ගන්න ඇතුල් පැත්තෙන් පිට පැත්තෙන් නෙමෙයි ඇතුලෙන් තමයි මනින්න ඕනේ දිග පළල කොච්චරද කියලා මොකද අපි ඒක මහන්නේ ඇතුල් පැත්තට දාන්නනේ ඒ නිසා ඇතුල් පැත්තෙන් තමයි මැන ගන්න ඕනේ ඉස්සලාම ඒක කරගන්න ඊළඟට අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා අපි බලමු මෙතෙන්දී අපිට රෙදි cotton ready වර්ගයක් තෝරගන්න ඊළඟට මොනවා හරි හොඳ design එකක් ඒ කියන්නේ පොඩි බබේ කුට්ටනේ පාවිච්චි කරන්න ගන්න ඒ නිසා ඒකට ගැළපෙන design එකක් තියෙන ready වර්ගයක් තෝරගන්න මෙහෙම මේ වගේ සත්තුම නෙමෙයි ඕනනම් dots තියෙන ඒ වගේ කැමති දෙයක් කැමති පා ඒ කියන්නේ ලා වර්ණයකින් තෝරගන්න ඊළඟට තව දෙයක් ඔයගලන්ට පාට දෙකක් යොදලා කරගන්න පුළුවන් මොකද බම්ප එකේ ඇතුල් පැත්ත එක පාටකුත් පිට පැත්ත එක පාටකුත් වෙන්න ඕගලන්ට ඔ කැමති නම් එහෙම කරන්න පුළුවන් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ පැඩින් මේකට අපි පැඩින් කියලාත් කියන මේක වෙළඳපළේ ගන්න තියෙනවා මගෙන් කීප දෙනෙක්ම ප්‍රශ්න කරලා තිබුණා මේවා කොහෙද ගන්න තියෙන්නේ කියන එක මම ඒ නිසයි ඔයාලට කියන්නේ මේක ඔයගොල්ලෝ ඉන්න පළාතේ ඔය බොත්තම් නූල් ඉදිකටු වගේ විකුණන්න තියෙන ඒ ෂොප්ස් වල තියෙනවා ඒ වගේ තැන් වලින් ගිහිල්ලා බලන්න ඊළඟට මේකෙත් තියෙනවා ප්‍රෙස් කරපු එක ප්‍රෙස් කරපු නැති එක මේක මේ ප්‍රෙස් කරපු නැති එක වැඩි ඝනකම නැති එකෙන් තෝරගන්න ඊළඟට අපි බලමු දැන් අපි දිග පළල මැන ගන්න ඕනේ අතුල් පැත්තෙන් දැන් මම අරන් තියෙන ක්‍රිබ් එකේ දිග අඟල් 53ක් වෙනවා පළල අඟල් 36ක් වෙනවා එතකොට මේකෙදි දැන් අපි රෙදි කොටස් කපා ගන්නකොට දෙපැත්තම අඟල් භාගේ භාගේ තියෙන විදිහට කපා ගන්න ඕනේ. එතකොට අඟල් 53 එක 53 හමාරක් වෙන විදිහට තමයි කපන්න ඕනේ. මේකේ අපිට දැන් crib bumpers දෙකක්. කියන්නේ මම හතර මෙහෙම හතර පැත්තට bumpers හතරක් හැදෙන විදිහට තමයි මම කරන්න යන්නේ. එතකොට දිග පැත්තට දෙකයි පළල පැත්තට දෙකයි තමයි හැදෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී මේ දිග එක තමයි දිග එකට රෙදි කපනකොට 53 හමාරක් දිගට අරගෙන මට කියන්න බැරුණා මම මෙතෙන්දී අඟල් 11ක් උසට තමයි රෙදි කොටස කපන්නේ නමුත් මේක 10 හමාරක් තමයි උස වෙන්නේ මැහුවට පස්සේ මැහුම් මාසෙත් එක තමයි මේ තියෙන්නේ එතකොට මේ ප්‍රමාණය රෙදි කොටස් 4ක් කියලා මම මෙතන කියනවා ඒ කියන්නේ දෙපැත්තට දෙක දෙක ඕනේ නිසා නමුත් දැන් මම මෙතෙන්දී අරන් තියෙන්නේ එකම වර්ගයේ රෙදි එකම විදිහේ රෙදි එකම වර්ගයේ රෙද්දෙන්නේ මම කරන්නේ. එතකොට මට මේකෙන් කපන්න වෙනවා කොටස් හතරක්. නමුත් ඔයාලා ගන්නවා නම් රෙදි වර්ග දෙකකින්. ඒ කියන්නේ එළියට එක වර්ණයකුත් ඇතුළට තව වර්ණයකුත් යොදනවා නම් ඔයාලට එතකොට කපන්න වෙන්නේ මේ කොටස් හතර වර්ණ දෙකෙන් දෙක දෙක. එහෙම කළා තමයි මේ කොටස් හතර කපා ගන්න වෙන්නේ. ඊළඟට පළල පැත්ත මම කොහමදගේ මගේකේ අඟල් 36යි කියලා. එතකොට මේ අඟල් 36ට භාගයක් එකතු කරලා මෙහොම මාසි අඟල් 36 හමාරයි මෙතන උස මේ උසම තමයි ගන්නෙ. මොකද බම්ප එක දිගටම එකම උසනේ යන්නේ. එතකොට මේකෙත් අර විදිහටමයි කොටස් හතරක් කපා ගන්න ඕනේ දෙක දෙක. මේ ප්‍රමාණයෙන්ම කොටස් හතරක්. එතකොට ඒකෙත් අර විදිහම තමයි එකම රෙදි වර්ගය ගන්නවා නම් කොටස් හතරයි රෙදි වර්ග දෙකක් අපි ගන්නවා නම් කොටස් දෙක දෙක කපන්න ඕනේ. ඊළඟට අපට අවශ්‍ය වෙනවා දැන් මේ බම්ප එක මේකේ කොට් එකේ ගැට ගන්න ඕනේ. ඒකට අපි පටි හදා ගන්න ඕනේ. ඒ පටියක් අපි ගන්න ඕනේ දිග අඟල් 22ක් හරි 23ක් හරි වෙන්න ගන්න. ඒ වගේමයි පළල
අඟල් දෙකමාරක් වෙන්න. මේ වගේ අපිට ඕනේ වෙනවා පටි 12ක්. එතකොට මේක ඔයාලට මේ පටිය ඔයාලට කැමති නම් මේ රෙදි කොටසෙන්ම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට මැච් වෙන තනි පාටකින් කරන්නත් පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙතනදී ඉස්සෙල්ලාම ඊළඟට මෙතන පැඩින් කපන විදිය මට කියන්න බැරි වුණා. සෝරි. පැඩින් කපනකොට මෙතන දැන් අපි මේ රෙදි කොටසේ ප්‍රමාණයටම ඒ උස ප්‍රමාණයටම ගන්න දිග ගන්නකොට පොඩ්ඩක් මෙත් එක පැත්තකින් අඟල් භාගයක් අඩු කරලා ගන්න. අනිත් ප්‍රමාණය ටික එහෙම ඒ විදිහටම ගන්න. ඒ කියන්නේ උස ඒ ප්‍රමාණයමයි දිගේදී අඟල් භාගයක් අඩුවෙන් ගන්න පැඩින් එක. මොකද මේක මම මහලා අනිත් පැත්ත හරවනවා. ඒ නිසයි මේ විදිහට මම ගන්නෙ. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේකේ මේ රෙදි කොටස් තියාගන්න විදිය ගැන බැලුවොත් හොඳ පිට ඇතුල් පැත්තට එන විදිහට මෙහෙම රෙදි කොටස් දෙක තියාගන්න ඉස්සෙල්ලාම. මෙහෙම තියාගෙන ඒක උඩින් අපි මේ පැඩින් එක තියනවා. ඒක තියලා ඊට පස්සේ ඔයාලා මෙහෙම වඩාත්ම ඔයගලන්ට පහසුයි නැත්නම් මේක එහෙම වෙන නිසා මෙහෙම පින්ස් ගහගන්න. මේ විදිහට දිගටම පින්ස් ගහගන්න. ගහගෙන මෙහෙම අඟල් කාලක් දුරින් මහන්න. වටේට මේ තුන් පැත්තක් මහන්න. මේ එක පැත්තක් මේ අඟල් 11 තියෙන පැත්තේ එක පැත්තක් මහන්න එපා. ඒ පැත්තේ තමයි මම අර කොටට ගන්න කිව්වේ. අඟල් භාගයක් අඩුවෙන් ගන්න කිව්වේ. ඒ පැත්ත මහන්න එපා. අනිත් තුන් පැත්තම අඟල් කාලක් දුරින් මහන්න. ඒ වගේම ඒක මහලා ඔයාලට පුළුවන් නම් ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඕලොක් මැෂින් එකෙන් මෙහෙම මහන්නත් පුළුවන්. තවත් උඩට හොඳයි, ශක්තිමත් වෙනවා. එහෙම නැත්නම් සිග්සැග් එකකින් හරි කමන්නේ මේ මයිනේ නැහුමක් දානවා නම් වඩාත් හොඳයි. අපි බලමු ඒක කෙරුවට පස්සේ එතනින් එහාට මේක කොහොමද කරන්නේ කියලා. දැන් මේකේ තුන් පැත්තක් මහලා තියෙන්නේ. මෙතන මේ පැත්ත මහලා නැහැ. දැන් අපි කරන්න ඕනේ මේක මෙහෙම අනිත් පැත්තට හරවන්න. දැන් මේක මම අනිත් පැත්තට හරවලා තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් අපි මෙතන ඕපන් එකක් නේ තියෙන්නේ. ඒක අපි මෙහෙම පොළු දානවා මේක කරන හැටි මෙහෙම තියලා මෙතනින් පොන්නම් ඉන්දිකාට්ටයි නූල්ලයි අරගෙන අතේ කරන්නත් පුළුවන්. මම හිතන එහෙම කෙරුවොත් හොඳයි. නැත්නම් මැෂින් එකේ කරන්නත් පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේ පටි කොහොමද කරන්නේ කියන එක. දැන් මම ඔයාලට මේක පටිය පළලඟල් දෙකමාරි පටියක් ගන්න කියලා. එතකොට මේ පටිය මෙව දෙකට නමනවා. නමලා මම මේ දැන් මෙතන මහලා තියෙන්නේ. මේ වගේ දිගටම මහනවා. මහලා මෙතනින් ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ පොයින්ට් එකක් එන්න මෙහෙම මහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හතරැස්සට මහන්න පුළුවන්. එහෙම මේ පොයින්ට් එක එන විදිහට මෙහෙම මහනවා නම් මෙතනින් මේ කොටසත් මෙහෙම කපලා අයින් කරලා මේක අනිත් පැත්තට හරවන්න ඕනේ. එතකොට අපිට මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. මේක අයින් කරගත්තා නම් අයින් එකෙන් ප්‍රෙස් කරගත්තා නම් ලස්සන්ට එනවා. අපි දැන් බලමු මේ පටිය කොහොමද අල්ලන්නේ කියලා. අපි දැන් මේ කෙළවර දෙකේ මැදයි තමයි අපි තුනක් අල්ලන්නේ පටි. එතකොට අපි දැන් නිකන් ඔයාලට මම පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මේක දැන් අපි පටිය අරගෙන පටිය දෙකට නමනවා. දෙකට නමලා මෙහෙම මාක් කරගන්නවා. මාක් කරගෙන ඊට පස්සේ මෙතන මේ උඩ ඉඳලා අඟල් එකමාර සෝරි අඟල 15ට මාක් කරනවා. උඩ ඉඳලා අපි අඟල 15ට මාක් කරගන්නවා. මාක් කරගෙන මෙතන මේ සෙන්ටර් එකයි මෙතන මේ අඟල මාක් කරපු තැනින් සෙන්ටර් එක මෙන්න තියලා මෙතනින් අපි ස්ටිචස් දෙකක් ගහනවා. මේක ගැලවෙන්නේ නැති වෙන්න හොඳට ගහන්න. එතකොට මේ වගේ අපි දැන් මේ එක කොටසකට මෙව ටයිස් තුනක් කරා. ඒ වගේ හතරටම මම කොහොමද මේව 12ක් හදන්න ඕනේ කියලා. එතකොට ඒ හතරට තමයි ඒ 12 අල්ලන්නේ. ඔයගොල්ලෝ මේක කරලා බලන්න. මේක එච්චරම අපහසු දෙයක් නෙවෙයි. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඔයාලා මේක කරනකොට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න.
ඒ වගේම ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න එතනම තියෙන bell icon එකත් press කරන්න all කියන option එකත් select කරන්න එතකොට ඔයාලට මම දාන අලුත් video එකක් දානකොට ඔයාලට notification එකක් ලැබෙයි ඒ වගේමයි මගේ මේ video එක like කරලා share කරන්න අපි ඉක්මනින්ම තවත් video එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක් ස්තුතියි